මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාට වලින් මතින් ඕනේ ඇයි දෙකක් ඉල්ලන්න අපි විසි එක්දාහත් තියෙනවාන අපි ඇයි දෙකක් ඉල්ලන්න මෙහමයි රජයේ වෛද්‍යනායක සංගමයට රට හදන්න ඕන්න ඒක සම්බන්ධය රජය වෛද්‍යනායක සංගමයට ඉදිරිපත් ගනි ඒකට ගිහිලා කාගෙන්වත් ජාතික ලැයිස්තු දූර ඉල්ලන්න තරම් රජය වෛද්‍යනායක සංගමය පිළිහිලා නැහැ ඔවා දන්නව ඇත්තේ ටික කාලයක් ඔය කියන පුද්ගලයා ඔය දේශපාලන කණ්ඩායම් එක ගනුදෙනු කරමින් හිටියා. නමුත් පහුගිය දින 52 පෙරළියේදී ඒ අවශ්‍ය කරන තමන්ට අවශ්‍ය කරන තනතුරු ලබා ගන්න බැරි වෙච්ච හින්දා තියෙන තරහට. ඉතින් මේකෙදි රජයේ වෛද්‍යනායක සංගමය කාගෙන්වත් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර ඉන්න තරම් වැටිලා නැහැ. ඊට වඩා ඉහළ තලයක ඉඳන් තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. එහෙනම් මේ තියෙන දේශපාලන මඩ ගුහරුවට පණින්න තරම් රජයේ වෛද්‍යනායක සංගමයට ගැටලුවක් නැහැ. හැබැයි රජයේ වෛද්‍යනායක සංගමය මේ රට හදන වැඩපිළිවෙලකට මේ රට හදලා මේ රට ප්‍රතිපත්තිගරුක සමාජයකට ගේන රට ඒ තැනකට ගේන්න ඒ අවශ්‍ය කරන මැදිහත් වීම අනිවාර්යම කරනවා. ඒකට තමයි මේ අය බය වෙලා තියෙන්නේ. ඒ රජයේ වෛද්‍යනායක සංගමය අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට මේ රට ප්‍රතිපත්තිගරුක රටක් කරන තැනට මෙවර මැදිහත් වීමක් කරනවා. ඒ මැදිහත් වීම මන්ත්‍රීතුර ලබා ගැනීම සඳහා කරන මැදිහත් වීමක් නෙවෙයි. ඉතාම පැහැදිලිව මේ තියෙන දේශපාලන මඩගෝරුවෙන් රට ගොඩ ගැනීම සඳහා මැදිහත් වීමක් කරනවා. ඒ රටේ වෛද්‍යවරු අනුමත කළා දිනවා. ඒ වෛද්‍යවරුත් එක්ක කතා කරලා මේ රජයේ වෛද්‍යනායක සංගමයේ මධ්‍යම කාර්ය සභාවේ පූර්ණ එකගත්තෙන් සහ සමස්ත සමාජිකත්ව එකගත්තෙන් මේ රට හදන වැඩපිළිවෙලකට සෞඛ්‍ය හදන වැඩපිළිවෙලකට මේ රටේ ජනතාව මේ රටේ මේ වැටෙමින් තියෙන වැඩපිළිවෙල වෙනුවට වැඩපිළිවෙලක් සඳහා රජයේ වෛද්‍යනායක සංගමයේ මැදිහත් වීමක් කරනවා. රජයේ වෛද්‍යනායක සංගමයේ ලොකු චෝදනාවක් ගෙනා මේ අපේ සම්බන්ධයක් තියෙනවා. ඒතර රාජසේනාන නැමැතිරේකවා මේකට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නවා. දැන් ඔබතුමා හිතනවාද රාජසේනාන නැමැතුමා මේකට අපි කවුරු හරි සම්බන්ධ නැහ. අපිව අත්අඩංගුවට නොගෙනීද කියලා. ඉතින් රාජසේනාන නැමැතුමා ඒකේ වංචාවක් වෙලා නැතුව ඇති එක්කෝ වංචාවක් වෙලා නම් එක්කෝ රාජසේනාන නැමැතුමා එයා ඒක ඇවිල්ලා කතා කරාද අපි දන්නේ නැහැ. කොහොම වුණත් අපිට කියන්න තියෙන කාරණේ තමයි මේ රටේ කරගෙන යන වැඩපිළිවෙළවල් අවුල් කරන්න රාජසේනාන නැමැතිතුමා හවුල් වෙලා තියෙනවා. එතුමා මම දැක්ක අදපත්‍රයේ කියලා තිනවා එතුමා මොනවාද පෙනහළු බද්ද කරන්න යනවා. අපි අහනවා දැන් හෘදේ වස්තු බද්ද කිරීම කරගෙන යනවද දිගට? නෑ. නතර වුණා. ඒ නතර වීම සම්පූර්ණයෙන් සිද්ධ වුණේ වෛද්‍යවරුන්ට කරපු දේශපාලනික බලපෑම නිසා. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පිටරටවල අවුරුදු ගණන් ඉඳලා ලංකාව දැකලවත් නැතුව ඉඳලා රටේ යුද්ධ තියෙන කාලේ පැනලා ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා මේක කරපු වෛද්‍යවරියට බැන්නා. ඒ නිසා තමයි අද වෙනකොට හෘදේ වස්තු සත්කම් නතර වෙලා තියෙන්නේ. ඒතර අපි අහන වකුගඩු රෝග සත්කම් නතර වෙලා තියෙන රජයේ වෛද්‍යනායක සංගමයේ ඉඳලා. ඒ නතර වෙලා තියෙන ඖෂධ නැති හින්දා. අද වෙනකොට මහනුවර රෝහලේ හෘදේ වස්තු සත්කම් සිද්ධ වෙන්නේ වකුගඩු රෝග සත්කම් වකුගඩු සත්කම් සිද්ධ වෙන්නේ. දැන් කතා කරන මේ පෙනහළු සත්කම. දැන් මේ ප්‍රදර්ශනයට එකක් කරගෙන ඒක රටවටේ ගෙනින එක නෙමෙයි කරන්න ඕනේ. හෘදේ වස්තු සත්කම අද වෙනකොට නතර වෙලා. ඒ වැඩපිළිවෙල නතර කරලා තියෙන්නේ. ඇයි නතර වුනේ? පාර්ලිමේන්තුව තුල මේක ගැන නොදන්න දේශපාලඥයෝ කතා කරලා ඒ වෛද්‍යවරුන්ට බලපෑම් කරලා අනවශ්‍ය අර්බුදයක් ඇති කරා. ඒ නිසා දැනකොට ඒක නතර. ඒතර වකුගඩු බද්ධ කිරීම නතර කරලා තියෙනවා. ඇයි? ඖෂධ නැහැ. ඒතර මේක අහුවාම උත්තරේ මොකද? හෙට ඇහුවත් ඔක තමයි උත්තරේ. දවස් 52ක් දැන් දවස් 52 වලට ඖෂධ නැතුවද මේ සෞඛ්‍යමති ගෙදර ගියේ? දැන් අපිදම සෞඛ්‍යමතුමාට හදිස්සිය ආය අසනීප වෙනවා. එතුමාව ගෙන්නන සිංගප්පූරුවට. ගේන්නේ දවස් 52 කින්. මිනිහට ඖෂධ ඔක්කොම නැතුව එයිද? දැන් ඇමති විතරනේ මාරුනේ. අනිත් ඔක්කොම නිලධාරී ටිකේ හිටියා. ඒතර මේකද සෞඛ්‍යමති ගෙනියපු ප්‍රතිපත්තිය? කියන්නේ මම නැත්තම් බෑ කියන්නේ මමයි රජාද? ඒකෙන්ද මේ කිසි දෙයක් නෙමෙයි. තමන්ගේ බැරිකම වහගන්න අර කියන කම්පියුටරේයි නේද කම්පියුටරේ මෘදුකාංගේ දැන් නැති වෙලා හොරු අරන් ගියා. අර දවස් 52 කිදී හොරු අරන් ගියා. ඕක තමයි කියන්නේ.